ශ්‍රද්ධවන්ත පංවත්න මා මේ පිංවතුන්ට අද දවසේ මේ උතුන් මෙහිදුපුර අටවක ගැන වචනයක් සිහිපත් කරලා. අපූරු ඉතිහාස විස්තරයක් කියල දෙෙන්ට අදමම කල්පනා කළේ. පිංහතුන බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වීට පත්තුනි උතුන් වජරාසනය මත ජයිසිරි මහබෝසිවෙෙන දසුමරුම් පරදා. බුදුරජාණන් වහන්සේ උතුන් සම්බුදු කෘත්තිය නිමකොට පිරිනිවම්පා මාස තුනකින්. ඇතම ධර්ම සංගායනාව පැවැත්වුණ මහාංකස්සපු මහරහතන් වහන්සේ මුල්ලෙලා අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේ ඇතුළු මහස් රහතන් වහන්සේලා පංචී නමක් වැඩෙ හිටිය. ඊළඟට ධර්ම සංගායනාවක් වන්නේ බුදුරජාන් වහන්සේ පිරිණවම් පාල වසර සීයකින් පිංවතුන් දන්නවද දන්නේ ඒ දෙවිනි ධර්ම සංගායනාව වෙනකුට වසර සීයකින් දෙවිනි ධර්ම සංගායනාව වෙනකුට ආනන්ද ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය නමක් දෙවිනි ධර්ම සංගායනාවට සිටිනවා බුදුරජාණන් වහන්සේ සියසින් දැකපු එතකොට පලවිනි ධර්ම සංගායනාව ගෙනත් ඒ තේරුන් වහන්සේ දන්නවා දෙවිනි ධර්ම සංගායනාව ගැත් දන්නවා දෙවිනි ධර්ම සංගායනාවට ඒ රහතන් වහන්සේ ඇතුල්ල වුණා එතකොට පලවිනි ධර්ම සංගායනාව සිද්දධුවනී යං විදිහකද දෙවිනි ධර්ම සංගායනාවත් ඒ විදිහටුම සිද්ධෝන ඔන්න දැම් පළවිනි ධර්ම සංායනාවයි දෙවිනි ධර්ම සංගායනාව අතර සම්බන්ධයක් තියෙනවා දෙවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ ව මහරහතන් වහන්සේලා දිවසින් දැක්කා අනාගත ශාසන විලූපයක් එනවා. එනිසා තවත් වසර එකසිය දහටක් ගිය තැන ආය ධර්ම සංගායනාවක් කරන්න සිද්ධ වෙනවාකිල රහතන් වහන්සේ ලද්දුටුවක්. එනිසා රහතන් වහන්සේලා ධර්ම සංගායනාවන් කාලයක් ගියට පස්ස දෙවිනි ධර්ම සංගායනාවට මුල්ලුන වයෝවුරුද්ධව සිටි ඒ රහතන් වහන්සේලා තවත් තුංගනි ධර්ම සංගායනාවට රහදන් වහන්සේ නම බිහිකරන්ට මාවතක් හැදුවක්. ඒ තමයි දෙවෙනි ධර්ම සංගායනාවට මුල්ලිච්චු මහරහතන් වහන්සේලා තමයි ්‍රහ්මෝක හිට පුතිස්සක කියන බ්‍රහ්ම රාජයට ආරාධනා කරන්නේ මනුලෝ උපදින්න කියලා. අනාගතයේ මහා ශාසන විලෝපයක් වෙනවා කියලා මතගතියාගන්න ඒ වෙනකුට ධර්මාසෝක රජුරුවත් පහල වෙලා නෑ ධර්මාසෝක රජ්ජුරුවෝ මොල්වෙලා කරන ධර්ම සංගායනට පසුබිම හැදෙනකොට ධර්මාසෝක රජුරු ඉපදිලාවත් නෑ. දෙවෙනිින් ධර්ම සංාන විරච්ච ගම. අවුරුදු එකසිය දාටකට පස්සේ සිද්ධ වෙන ඊළඟ ධර්ම සංගායනාවට කටයුතුේ දවා. ඒ තමයි තිස්ස බ්‍රක්්මයාට ආරාධනා කරලා. ඒ තිස්ස බ්‍රක්්මයා මනුලෝ ඉපදුනාා බ්‍රහං්මන පරම්පරාව වයස පුංචි වයසම පැවිද වුණා බුදුරජාණන් වහන්සේ පිරිණවම් පාලා වසර එකසිේ හතලිස් හතරක් ගිය තැන ධර්ම සංායනාව සිද්ධුවනී බුදුරජතුංගෙනනි ධර්ම සායාව බුදුරජාන් වවන්සේ පිරිනෝම්පාල වසර දෙසිය තිස්්සායක් ගිය තැන දෙසිය තිස්සයක් ගිය තැන ධර්ම සංගායනාව කරන මූලික වන රහතන් වහන්සේගේ උපපත්ති සිද්ධවෙනවා බුදුරජාණ වන්සේ පිරිණුවම් පාලා වසර එක සිහතලි හතරකින්. එතකොටමහිඳු මාරහතන් වහන්සේ මිහිදුු තෙරුන් වහන්සේ පැවිදි කිරීමත් ලංකාවට ධර්මේදායාද කිරීමත් තුංගනි ධර්ම සංගායනාව කිරීමත් ඒ පිණිසමයි මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ ඉපදුනේ බුදුරජාණන් වහන්සේ පිරිුවම් පාල අවුරුදුූ එකසිහතලි සතරක් ගිය තැන. ඒ රහතන් වහන්සේ උන්දටට ත්‍රිපිටකා ගත ධරමී අකුරක් නෑර ධරණය කරගත්තා. ශිශ්්‍යයම් බිහිකරකර භෝශාසන යහපත සිද්ධ කළා. මේ පිංහතුන් දන්නවද. ඒ මහරහතන් වහන්සේ පහළ වනේ යං අදහසකටද අනාගත බුදුරජාණන් වන්සගේ අධිෂ්ා අධිෂ්ඨානය පරිදි ලංකාවේ ධර්මදූතය සේවය සඳහාම ඉපදෙන ඒ මහේන්ද්‍ර කුමරු පැවිදි කිරීම පිණිසම ඉපදුන ධර්ම සංගායනාව පිණිසම පහලවන මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේට අවුරුදු අසූක්ගයා මහේන්ද්‍ර කුමාරයක්ම් මුණගහෙනකොට. බලන්න තමන් ආපු කටයුත්ත කරාන්්ඩ කොච්චර කාලයයක් ගියාද. ොගලි පුත්ත්‍රතිස්ව මහරහතාතන් වහන්සේ වසර අසුවක, වයෝවුරුද තෙරුන් වහන්සේ නමක් උුණන ැන තමයි, මිහින්දු කුමාරයා මුණ ගෙවුණේ. වය සෞුරුදවා සුවක, ත්‍රිප්ටක දහාරී සඩ්හබිං්ඥා ලාබී චතු පටිසම්බිධන ලාබී මහරහතන් වහන්සේ නමක් ළඟ මිහිදුු කුමාරයා උතුම් පැවිද්ද ලැබුයි. ප උපසම්පදාව ලබපු පැවිදිවනෙත් උපසම්පදාවනෙත් එක දවස පැවිදන දවසම චතු පටිසම්බිදා ලාබී සඩ් හබිඤ්ඥා ලාබී අරහත්වයට පත් වුණ හෝ කොයි තරන් සොඳුරුද අරහත්වය කොයි තරන් සොඳුරුද දහතුනක්කු දූද ගුණ වඩ වඩා ශීල තපෝගුණ වඩ වඩා අනේක වූ කෙලිස් දැවන් කරගර. ශාසන භඹසර සැටවායා ස්රැකරැක පිනැත්තුූ නිවනටවෙරවඩක්්දී ඒ කුමරුවා පැවිදූ දවසයම අහත් ටපත් වන සම්බුදු සසනේ කළ යුතු සියල්ල කළා. එතකොට අපගේ අනුබුදු මීන්දු මහරහතන් වහන්සේ ඉපදුනේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා වසර දෙසය හතරක්ගිය දැන ඒ මීන්ට අවුරුදු දෙදහ ස්තුන්සීය හැට එකකට පෙර පැවිදිවෙලා අවුරුදු තුනක් ඇතුළත සම්පූර්ණෙෙන්ම ත්‍රිපිටකාගත ධර්මයත් අටුවා සහිතවත් සම්පූර්ණයම්ම බුද්ධශහසනයේ හදවති දරනාාගත්තා. රහතන් වහන්සේ නමක් විදිහට. කිසිම කුරක කිසිම පදයක කිසිම ව්‍යන්ජනයක කිසිම්ම තැනක ධර්මේ අඩුවක් නැතුව දරාගත්තා වෙනසක් නැතුව දරාගත්තා මහරහතන් වහන්සේ. වසර දෙසය තිස්්සායක් ිය තැන පිරිණවම් පාල මාගේ ශාස්තුරන් වහන්සිේ ධර්ම සංගායනාව තිබ්බේ බලන්න මේ සසරක ස්වභාවි ඒ කටයුත්තටම පැමිණි මොග්ගලී පුත්තතිස්්්‍ර මරහතන් වහන්සේට එතකොට වයස අවුරුදු අනු දෙකයි. ඒ මහරහදාන් වහන්සේට ඒ තරන් දීර්ඝායශ තිබීම කොයි ීතරං යහම්පතද්ද කොහි තරන් යහපතද්ද තවන්ගේ සියල්ලු දැනුම සියලු ධාරණ ශක්තිය ඒමම දායාද කලා සක්විති රජ කෙනෙ සක්ති පුදතරයාට සියලු රත්න දායාද කරනෝ වගේ. ඊට සුදුසුම පුත්‍රයාට දායාද කරන වගේ, මොග්ගලී පු්‍රතිස මහරහතන් වහන්සේ මීදුු මරහතන් වහන්සිට සම්පූර්ණ ශාසනයේ දායාද කලා. ගනි ධර්ම සංගායනාව සිද්ධ කලා එතකොට තුංගනි ධර්ම සංගායනාව කරන මොගගලී පුත්තතිස්ශස මහරහතන් වහන්සීව පුහුණු කරන්නේ දෙවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ වයවරුද් මහරහතන් වහන්සේලා එතකොට පළවිනි ධර්ම සංගායනාව දෙවිනි ධර්ම සංගායනාව තුංගනි ධර්ම සංගායනාව එකට බද්ධ වෙලා තියන. එකට බද්ධයි. කිසි තැනක වෙනසක්නෑ ඒ බද්ධ වූ කිසි තැනක වෙනස් නැති රහදන් වහන්සේලාගේ අරහත් ධාතුෙන්ම තමයි මිහිඳු මහරහතන් වහන්සේට දායාදුණේ ඒ උතුන් ධර්මේ එහේමම මෙහින්ට මේ උතුම් මෙහින් තලා ඔට රැකිෙන වැඩිය. දැක්කද අරහත් පරපුස ළු ජම්බුද්දීපයම තිබුණ විමුක්තිය සාරය ලක්දිරණට ලැබුණ ඇැටේ. එවතුන් ධර්ම සංගායනාව වෙලා දැනට වසර දෙදහස් තුන්සීය විසිනාවයක් වෙනවා. ඒ වසරේම තමයි මඳු මහරහතන් වන්සේ ලංකාවට වැඩම කරන්නේ අපගේ දේවානම් පිතිස්ස රජුතුමාගේ කාලෙ මේ මෙිහින් තලාවට මේමිහින් දලාව තමයි පළමු එෙන්ම ධර්මයහින පිම්බිම කුසඳ බදුරජාණන් වහන්සගේ කාලත් කෝනාගමන බුදුරජාණන් වහන්සගේ කාලෙත් කාශව බුදුරජාන් වන්සේ කාලීත් අපේ ගෞතුමම් බුදුරජාණාන්සගේ ශාසනයේ මහිඳදුු මහරාතන් වහන්සේ මේ බුද්ධ ශාසන හතරීම ඉස්සල්ලාම ධර්මිය ඇහිච්ච තෙන තමයි මෙිහින් තල්ලාව මෙන් තලාව තිසරන බොහමිය වගේම ධර්මය ඇසුන ස්පාසනයයි මේ ලක්දිව ඉස්සල්ලාම ධර්මයසුන තෙනයි. ඉත්තියේ උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනේරයන් වහන්සේ බණ්ඩුකම් බණ්ඩු උපාසකතුමා කැන්නේෙ අවුරුදු දාශයක් විතර වයස ඇති තරුණ මානවකේ අනවගාමී පලයට පත් වුණ උපාන්සක නාමයෙන් පිදුන් ලැබවා ආකාශචාරී ඉරිද්දිවිදයි. ලක්දරණට ඉරිදිය ඉරිදිහෙෙන් වැඩිය ඒ අනුබුදු මිහිදු මාරාතන්වහස ඇතුළූ ඒ ධර්ම දූතයා නන් වහන්සේල්ලා වැඩහිටපු හාහාපුරා කියලා අහසිං වැඩම කරලා සිරිපා තැබූ භෝමිය මේ සේල සෑ භෝයයි. මේ සේල සෑ භෝමයයි අපගේ මිහිදුු මරාතන් වන්සේ පළවෙනි බණපදය දේශනා කරපු භෝමියය තමයි අර මණ්ඩපේකමේන්දුු මාරහතන් වහන්සික ප්‍රතිමාව සහිතව. චන්ද්‍රකාන්ති පාසානය තිබෙන අර මණ්ඩ පේ තිබෙන්නේ.මදුු මාරහතන් වහන්සේ සිරිපා තැබි නෑ බුදුරජාණන් වහන්සේ වැඩිට පුතැන. බුදුරජාන් වන්සේ වැඩහිට පුතැනයි මේ සේල් සෑය තියෙන්නේ. ඉතින් පින්වත්නේ. අනබුදු මේදදුම හරහතන් වහන්සිේ වඩිනකොට පෝය දවසටත් දඩෙවී යන දඩයක් මිනිස්සු ගස්ගල් වන පරුවත වඳීන මිනිස්සු දැහට යක්කු පෙනෙද්දී තැතිගන බයබිරාන්ත වූ මිනිස්සු රාජ සභා වී වෙනම යකුන් ටාසන පනවා යකුන් සමග එකට රාජ්‍ය කරපු මිනිස්සු හිට රටේ. ඉදින්ගේ මිනිස්සුන් හතුලිස් දාහක් මේ භූමේද දඩයමට ගිය පිරිස එකතුවේලා පල්වෙනි බණපද කියද්දී. දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියල යමක් ඇද්ද. ශ්‍රී සද්ධර මේ සරණ ගියා කියලේ යමක් ඇද්ද. ආරය මහ සංගරත්න සරණ ගා කිය යමක් ඇද. ගේ මිහිඳු මහරහතන් වහන්සේ බොහෝ දුස්කර දෙයක් කළා අත්තිශ්‍යයෙන් දුස්කර දෙයක් කළා අද කාලේ මනුස්්‍යයකුට තිසරෙනේ බිහිදන්ට බනක් කියන්ට කොච්චරාමාරුද සෑවල් පෙනෙද්දී බෝධී අහන්සෙල්ල පෙනෙද්දී සඟරුවන පෙනෙද්දී දම් බෙදනවා පෙනෙද්දී වෙහිෙර විහාර කරනවා පෙනෙද්දී දසති දහන් අඩ ඇසෙද්දිත් දෙවිහිමයෙන් තෙරුවන් සරණයන් නැති ලෝගේක කවදාව සෑයන් දෙකළ නැති බෝධියත් දැකල නැති කසාාවතත් දැකළ නැති. දෙවල්ම පුද පුදහා යකුම්ම දෙැකදක හිටපු මිනිස්සු. දෙවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන එක අරුමයක් නෙවේද. පුදුම සාගතයි. ඒ පුදුම විශ්මිතදේ. ගේ මහිඳදු මහරහතන් වහන්සේ කරපු විශ්මිතදේ ආකාසිංහපු එකත් නෙවෙේ. ඉත්ති උෘත්තිය සම්බල බද්ධ සහල සුමන සාමනේර බණ්ඩු කුපාසකොරු ඉරිදිියෙන් නොපිණින්ඩ සලස් පය එකත් නෙවේ. මේ පිරිස තෙරුවන් සරණය ඔප එකයි. තෙරුවන් සරණය පයයි. ඉති අනුබුදු මිහිදුු මාරහතන් වහන්සේ එවතුන් ශ්‍රී සද්ධරමය බුදු කෙනෙක් ලෝකට පහළ වෙලා දේශනා කර නො වගේම ඒ බුද්ධ වචනය මේ ලක් දෙරන දේශනා කළා. දේවානම් පිතිස රජතුම ඇතුළු රාජ පිරිස පවන්තු ව බලන පිවන්තයන්ගේ කාලේ අමාරු නෑ. ඒ ධර්මයට අනිත්තය ගණ්ඩ ලේසි. හේතුව එකට හේතුව දමයි ඒ ධර්මය නොුවන තියන ඇතුළේ. හරතෝ ගෝසය අනිත්තයගෙන් සතති දංහඬ එනකොට ඇතුලි යෝනිිසූ මනසිකාරය වැඩ කරනවා. ඔන්ඩ ධර්ම අවබෝධි කර යන්න පුළුවන්. පිංහදන ප්‍රඥා තුනක් තියෙනවානි ප්‍රඥ්ඥා තුනතමයි සුතමී ප්‍රඥා චින්තාමී ප්‍රඥ්ඥා භාවනාමී ප්‍රඥා. සුතමී ප්‍රඥා කියල කියන්නේ ජීවිත අවබෝධය පිළිබඳව බාහිරිං එයාට ඇහෙනවා. යාට ජීවිතයේ යථාර්තය විවර වෙනවා. බාහිරිං. ඒ සුත්ත මේ ප්‍රඥ්ඥාව තමයි මේ ධර්ම දේශනා කරකර මේ ලැබෙන්නේ.මඳුමාරාතන් වහන්සේ මේ මුළු ලක්දිවම සුතමය ප්‍රඥාව තම පැතිරෙව්ව. ඊඩ පස්සේ චිින්තා මේ ප්‍රඥා කල කියන්නේ තමාගේ ඇතුළෙම් උපදින්නෝ නර කියන කාරණාව ඒ විදිහටම වටහගන්නඒ චිින්තා මේ ප්‍ර්ඥ උපදින්නේ සසරී පිනට යුනිස්වු මනස්කාරයේ හටගන්න එකට චිින්තා ප්‍ර්ඥ ඔයි සුත මේ ප්‍ර්ඥයි චින්තා මේ ප්‍ර්ඥයි එකට වැඩ කරනවා ට තමාතුළිම ජීවිතය අවබෝධයනවා අන්නේ දැක්මට කියනවා භාවනාම ප්‍රඥ්ඥාකය. දෙ මිහිදුුමාරාතන් වහන්සේ ධර්මය දේශනා කරනකොට. අර පිනැති මිනිසුන්ඩ ධර්මය අවබෝධ වනා. මගපල්ලාබින් බිහි වුණා දවස් හතක්ක තුළත 18 ප මාර්ග පල්ලාබින්. ආශ්චරියයි අත්්බූධයි. මේ මීහිමටලි මගඵල ලබන මිනිස්සු කැලවල ඇවිදසි හිටියන්නේ දුනු ඊතල ඇරං හිටියනේ යකුංගදවල්වල තනිවෙලා හිටියනේ මඟපල් ලබන පින්තියෙන අය හිරු මඩල්ල උදාවෙන්න තුරු තැන්තැන් වල මෝරතිබුණ මෝරපු නෙළුම් පොහොට්ටු වගේ මේ මිහින්තලෙන් හිරු මඩල පායා රශ්මය පැතිරී අද්දී එනලුම් විකසිත වනා. ඉතින් පිංවත්න මේ විදිහෙත මේ මුළු ලක් දෙරනම ධර්මත්දීපයක් වුණා. මේ දරම් ලංකාවපුරාම යොදුනෙන් යොදුන ස්තූපෙද වුණා අශ්ටඵල බෝධි දෙතිස්ඵල බෝධී රෝපනය වුුණා. සඟ පරපුර පැතිරී ගිය. දකුණු මොහොදු තෙර ආරාමය ගෙඩිය ගහනකොට. උතුරු මුහුදු කරේ පේදුරු තුඩුයි. ආරාමෙත් ඒ වෙලාවටම ගිඩිය ගහනවා. මුළු ලංකාවේම ගෙඩියේ නාදයෙන් ඔබ දන්න වචනයෙන් කිවෝත්. ගන්ටා නාදය එක වෙලා පැතිරි ලගයා.මගේ මිහිදු මහරහතාන් වහන්සේගේ දවස මේ ලක් දෙරනේ හැම්ම ආරාමයකම අන්න්‍යවාරයම, එක රහතන් වහසේ නම කරි වැඩි දතිෙන. එක දංහලක්වත් රහතන් වහන්සේ නොමකගින් හිස්වවෙලානෑ. හිස්වලානෑ මේ රාගගිනි දේශ ගිනි මෝහ ගිනි නිවපු ගිනි නිවාගත්ත මහ රහතන් වහන්සේලා සිංහලයන් අතර බිහිවුණා මේ මිහින්තලේ තමයි ඉස්සල්ලාම රහතන් වහන්සේල වස්වසපු භූමිය ලක්වැසි දෙවිවරු මහරහතන් වහන්සේල් ලත් දැක්ක භූමිය මෙහින් තලාව. මේමිහින්තලාවෙන් තමයි දහන් අමාදිය ගලලා ලංකාවමතිත් වුණේ. අපගේ මහිඳු මාරාතන් වහන්සේ මේ ලංකාව නැමැති ධර්මාර්සනය වැඩඉඳල්ලා තුන් ලෝකේටම අමාවෙෙරේවැගුවා. මේ ලක්වැසි දෙවිවරුත් මේ කියනද ඇසෙනවනං මේ හාත්වස්ස සක්වල සිටින දෙවියන්න. ඒ දෙවිවරු ගොඩවාක් ආදරේ කලා මගේ මිහිදුු මහරහතන් වහන්සේට. මේ මිහින් තලාව සංගයම් මෙස්්සිත පතුරොල්ල තියෙනවා මහත්ගත අප්‍රමාණවත්සිංටියතුවිමුත්තිය. මේ මිහින් තලාවේ රහතන් වහන්සේ ල භාවනා කරන තැන්වල. නයි මීියෝ එකට කෙලිදලින් ඉදලතියනවා ගොදුරු කරගන්න හිතෙන්නේමස්සිතට මේ රහතන් වහන්සේ බිහිවුණ මේ භූමි වෙර වඩන සිංහල කුලදරුවන් බිහිකිරෙව්වා මගේ මහිදු මහරහතන් වහන්සේ ගල් ගෙවනගල් භාාවනනා කරපු අන්න සාක්ෂි තියෙනවා වෙස්සගිරේ වෙස්සගිරියේ ගල්ලෙන් දිහා බලන්න ගල්ලෙන්වල බිම ගෙවිලා භාවනා කරලා ඉඳගෙන හිටපු පාරවල් එවම මාදටත් විිස්සගිරට යන් මේ ලංකාවේ සතුන්ගේ ලේවලින් තෙට්වලක්ගේ ගල් මැදිල්ලා මැදිල්ලා මැදිල ගියා සක්මන් කල භාවනා කළ ඒ මනිවරුන්ගේ වීරයේ පාසින් අමුතුම යුගයා මුගය දම් බෙදනවා දර්මය අහනවා කාගෙන්මත්නෑ කරදරය. මිහිදු මහරහතන් වහන්සේ මහිදු මහරහතන් වහන්සේලා මහිදු මහරහතන් වහන්සේ මුල්ලෙලා දෙවල් කෙඩුවන. පාඩුකාබේ රජ්ජුරුවන්ට උපකාරකරපු චිත්‍රර රාජ කාලවේලග දේවාලියයක් කඩල තියෙන මහසි රජ්රුව. මහිඳදු මාරහතන් වහන්සේ ඒව කරන්නෙමී ලංකාවට වැඩම කළේ අමාබෙරේවයන්ටයි සද්ධාවේ සවම්පත් ඇත්තුූ අමාබෙරේ හඬහනවා මගේ මිහිදුු මහරහතන් වහන්සේට වයිසිං අවුරුදු අස්සුවක්ග වුණා ඒ වෙනකොට දෙවුලොව තිබ්බ සම්පත් මනුලෝට මහිදුු මාරහතන් වන්සි වැඩම ව්වා සක්දවිඳ වඳන සිලුමිනි සෑයේ අකු දාතුන් වන්සිේ තූපාරාමට වැඩැම්මේවා. සදරවරන් දෙවි මහරජවරුන් ලබාදුම් පාත්‍රා දහතුන් වන්සේ මගේ මිහිදුු මහරතන් වන්සේ මේ ිහින්තල්ලිට වැඩැම්මෙ ව්වා. ඒ පවත්තයක් පුරුවලා බුදුරජාණ වන්සගේ ශ්‍රී සරුවච්ඥ ධාතු මේ ලංකාවට වැඩම්මෙ ව්වා සම්බුදු වෙන මොහොතේ සෙවන සලස්සූ බෝධියයේ සම්බුදු වන මොහොතේම දකුණු පැත්තට තිබන සාකාව මේ ලංකාවට වැඩැම්ම ව්වා. පැවිද්ධ මේ ලංකාවට ලබා දුන්නා උපසම්පදාව ලබාදුන්නා තමන්ගේ නැගනය සංගමිත්තා උත්තමාවිය භික්‍ෂුණී සඟපරපු පිණිස වැඩැම්මව්වා. හැම්ම දෙයක්ම වැඩම්ම ව්වා වැඩම්වා වැඩම් මෙ වවා මෙසක්. හිදු හරහතන් වහන්සේ මෙහින් කිසිවක් දම්බදිවත්තලට යැවේ නෑ. වසර හතලිස් අටක් දම්ඹදිවට නොවැඩ ඉරිදිමත් මහරහතන් වහන්සේ මේ ලක්දිරණී වැඩ හිටිය. ධර්ුමාසෝක රජතුමාගේ ජේෂ්ට පුත්‍රයන් වහන්සේ නෙව අවංගේ පියානං වයෝ උරුදව. ඒ රාජ්ජිං රාජ්‍ය කරගන්න බැරුව වයවුරුදෝ මේ යන මොහුතිත්මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිරණයේ සිටමයි ඉදිස බලා සිටි. මොගලී පුත්වති ස මහරහතන් වහන්සේ බොහෝ ආයුඉද පරණවම් පාද්දිත් මේ ලක්දිරණී සිටමයි ඳදුමමාරහත ව දසම් බසිටේ. වයසිං අසූ වෙනයට පත්වනා මේ මෙහින් තලාවයේ මහිදුුමාරහතන් වහන්ස වැඩිහිටේ මේ වරුවතේ වයස අසුවක මහරහතන් වහන්සේ පිණඩ පාතට මේ ගමට වඩිනවා. කොයි තරං ඒ රහතන් වහන්සල යුග පුදුමද මේඳු මාරහතන් වහන්සේ ජියෝමානු වැඩඉන්න කාලයමයි මහම් පිනැත්තිේ දේවානම් පිතිසි රජ්ජරුවෝම පරලෝගේ හටගත් සියලුදේ නැසී යන බව මේ සංස්කාර ධර්මියෝ නැසී වනසී යන බව මන්දුු මාරහතන් වහන්සේ පසක්ළ ධර්මයයි. රජවරු මැරී අන්දේ අමාත්‍යවරු නැසී යන්දේ මුලිින් මුොින් මන්් දම් පැම්පිදුව සුරේසිියූ නැසි යද්දී ඒ අනිත්‍යූ ධර්මිහෙම සිහිකර කර. ඒ මහරතන් වහන්සේ වැඩ හිටියා. තමන් මේ ලක්දරනට වැඩම කරන විට නොසිටිය පසුව උපන් සැදැහැවත් බොහෝ දෙනා උපාන්සක උපාන්සික වූ අලුතිම්බී වෙලා. උත්තිය රජතුමාගේ, අටවිනි රාජ්‍යවර්සේ අනු බුදු මිහිදු මහරහතන් වහන්සේ අසුවෙෙන විය මන මතකයිමහිදු මහරහතන් වහන්සේ දවසක් ඉතිහාසේ විස්තරයක් ම මේ කියන්නේ මෙිහින්දු මහරහතන් වහසේ දවසක් ගිලං සිටි ද්දී දහස් ගනන් රහතන් වහන්සේලා සුවදුක් විමසල තියෙනවා මිහිදු ලෙනේ මෙහිදු ලන දකල තියෙනවාද මහිඳදුලේ නේ කොහොමද අසූදහකටත් වැඩිය සංගයා වැඩේඉන්නේ ඒ තමයි මහින්දුු මාරහතන් වහන්සේගේ රහතන් වහන්සේ ලාගේත් ඉර්දිිය ඉන්දසාාල ගූහව වගේ ඕන තරං හින්ඩ පුළන් චූටි තැනක පරුවංගලි මහන්සයේ ධාතු ගරුබේ වගේ බොෝ වස්තුූ තියෙන චූටි තැනක දහස් ගනම් මහරහතන් වහන්සේලා මිහිදුු මාරහතන් වහන්සේ බලන්ට වැඩම කල්ල තියෙනවා ගිංලහිට පපුමහතක. අසුවෙනවයේ වස්වසල වස් පවාරණය කරන්නත් කලින්. මීට වසර දෙදස් දෙස අසූ එකකට පෙර මගේ බුදුරජාණන් වන්සේ පිරිණවම් පාල වසර දෙසී අසු හත අහිතකොට මේමිහින් තලා වෙයි. අපගේ අනු බුදුමහිදු මාරහතන් වහන්සේ පුරාටවක දවස මිහින් තලාවම ෘක්ෂයෝ මේ මහපොල්ොව බලවත්තුව කම්පා වුණ. මේ ලක්දිරණයම පිපී තිබුණ ෘක්ෂයන්ගේ මල් ගිලහි බිමවෙට්ටුුණ වනසත්තු කංජනාද කළා ඇතුම් වනසත්තු අකාලයේ නාද කලා ආස අකුණු සැනම්පි පිරීයා අකාලමගියව ඇතිව වුණක් මේ මිහි මටල මොක්තකට කම්පාාවුණ මන්දු මාරහතන් වහන්සේ පිරිනොම්පානවෙද. අපේ ලංකාව මිනිස්සු බුදුරජාණන් වහන්සේ දෙකල නෑ එරුණට බුදු කෙනෙක් දිට දෙැක්කේ මහිඳදු මාරාතන් වහන්සේ මන්ඳදු මාරතන් වහන්සි පිරිනොම්පා ලංකාවේ මනිස්ුබුදුරජාණන් වන්සකින් දරුම හලනෑ. ලංකාවේ මිනි සුද්දරම වේ මහිදුු මරාත්තන් වහන්සගේ. මහින්දුු මාරාතන් වන්සේ පිරිුවම් පේවා. මේ ලංකාේ මිනිස් සුභාග්‍යතුදුන් වහන්සකෙන් පැවිද්ධ ලැබේ නෑ. මේ ලක්ව කුල්ල දරු මිහින්දුු මහරතන් වහන්සකෙන් පැවිද්ද ලැබේ. උපසම්පදාව ලැබවෙේ. ඒ භික්‍ෂුභික් සුනී. පිරි අනිත්‍ය ප්‍රති සයුත්ත ධර්මයසිහි කරද්දීමහිදුු මහරතන් වහන්සගේ නිසල දේහේය. රජවරුන් හඬහඬා උපාස ගුපාසිකව් හඬ හඬා මේමිහින් තල්ලාවෙන් පහලට වැඩම ව්වක්. මාමේ කියන දේ යංකිසි ඡාය මාත්‍රයක් ඔබට සියසිෙන් දැක ගඩ ද මේ ධර්ම දේශනාවෙන් පස්සේ මිහිදුු මහරාතන් වහන්සේගේ ආදාානයේ සිද්ධ ච්චාආකාරය පිළිබඳව වීඩියෝ පටයක් හදලතියෙනවා මින්දුු මහරාතන් වහන්සේටසිනියවන්ත හදවතත්තියෙනවන ඒක බලද්දිී ඔබටම ඔප්පු කරනවා ඔබට කෙළෙහි ගුණතියෙනවා හද කියලා හදවත කම්පාාවෙනවා සලිත වෙනවා එයාදාහනය දකිද්දී මේ දේශනාවෙන් පස්සේ දකින්න පුොළුව එනිසා ටිකක් විස්තර කියන්නේ මදුු මාරහතන් වන්ගේ සිරී දේහය මේ ලක්ව සි ජනයා පංච මහා ගංගාවක් ගල නොවගේ සෑම දිසාාවකම ජනගඟ ගැලුවා දහස් ගනන් සංගයා භික්‍ෂු භික්ෂුුණින් මදුු මහරහතන් වන්සගේ දේහේ දෙස බලා සිටිය. දිවාරාත්‍රී ගෙවී ගිය ලක්වසි දෙවිවරු කම්පාව ඒ දෙවියන් හඬන වැලපෙන හඬ මිනිස්සුන්ගේ ප්‍රකෘති කංවලට ඇහින්ද ගත්තා. මේ මුළු ලංකාවම අතුරකින් වෙහි ගිය වගේ වුණා. ඒ පංචම්භ මාලකය කියන තැනදැන් ජයිසිරිමහා බෝධින්නාන්සසිී ළංඟතියන රන්සිමාලකය එතනින් තූපාරාමයට දේහේ හත්ව නිදවසේ වඩම්මල. තූපාරාමී පැදකුණු කරල් එතන තමයි විනේ සංගායනාව කලේ හතරය නිවතාවට එතනින් දැන් ජේතවනාරාමී තියෙන තැන ඉස බූමංගනය කියන ඒ ස්ථානයේ තමයි මිහිදුමාරහතන් වහන්සගේ දේහයේ දෙවනේ. ඒ දේහට ගිනි දැල්ලුවෙෙද්දී ඒ රහතන් වහන්සේලා අනිත්‍ය දිස්දිී අනිත්‍යම බැලුවා දඹදිව ධර්මා සෝක නරේන්ද්‍රයාගේ සියලු සිිල්ප ශාස්ත්‍රයන්ගෙන් කෙල පැමිණි ඊළඟට අධිරාජ්‍ය හිමිවන රාජ කුමාරයා රාජ කුමාරයා මෙහිදු කුමාරයා රාජ වන්සේෙන් පැරතගෙනාවත් සිත්්පිත් නැති ගින්නකට දවී අන හැටි බලන්ඩ ඒ කාන්තෙන් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මහරහත්දන් වහන්සේ ලගින් පැවිද්ධ ලැබූ පැවිද ලැබූ මොහොතේ ම අරහත්වයට පත් වූ මහරහතන් වහන්සේ පවා පිරිනවම් පෑවා. ඒ දේහේ පවා සිත්පිත් නැති ගින්නට දැවී ගියා. අනිත්ති දෙස බලන්ද. අනිත්‍ය දෙස බලන්ඩ මේ ලක්දිරණට ආකාසිං වැඩම කරපු මහරහතන් වහන්සේ සිත්පිත් නැති ගින්නකට දවීගට බලන්ට සියලු සංස්කාරයෝ අනත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සියලු දරමය දරම වින ත්‍රීපිටකය අටුවාාව අදා අපි කතා කරන සියලු ධරමයම හදවති දරාගෙන හිටපු මගේ මිහිදුු මහරහතන් වහන්සේගේ හදවත සිත් පිත් නැති ගින්නට දැවීගීහැටි බලන්ඩ. මේ අනිත්‍යය නැමැති සතුරා මගේ මිහිඳු මාරාතන් වහන්සේ පිරිනුවම් පෑවා. අනිත්‍ය නැමැති සතුරා රහතන් වහන්සේ පිරිනුවම් පෑවා ඔබබගෙන්න කවර කතාද. මේ ලක්දරනට පැවිද්ධ දුන්න උපසම්පදාව දුන්න මේ මොළූ ක් දිවඉන්නම කසාාවතින් බැබලෙන්ඩ සංගපරපුර ඇතිකරපු මහිදු මාරාතන් වහන්සිේ පිරණනවම් පෑවා. අහිංසක මිනිස්සු දම්පැම්පු දලා මිනිස්සු දෙවියන් අතර ගිය. ඒ මිනිස්සුන්ට අනුකම්පා කරපු කාරණික සිද්තඇති ම මිහිදු මාරාතන් වන්සිේ පිරෙනවම් පෑවා. සිත්්පිත් නැති ගින්නට දෙවී ගියයා. ඒකාන්තන් සීලු සංස්කාරයෝ අනිත්‍යයි. ලස්සන සොඳුරු මල්ලාසනයක ධාතු කර්ඩු තබන වගේ ලක්දරන පුරාම ස්තූප බිහි කළ. පිච්ච මල් ආසනයක බෝධී වහන්සේලා තබවන වන්සේ බෝධී වහන්සේල්ලාගේ පරම්පරාව ඇතිකරපු මිහිදුු මාරාතන් වහන්සේ පිරිනුවම් පෑවා අතට ගත් ආයුද බිමතැබූ මිනිසුන් දමනය කළ මිහිඳු මාරාතන් වහන්සේ පිරිුවම් පෑවා ඒ දේහය ආධානය වුණ ආකාසිං මල් වැටුණ නෙවතත් මහපුළුව කම්පාාවේගයා ආය පහළවෙන්නේ ආය පාලවින්නේ ඒ වගේ රාන්සේ නවා. ඒවාගේ ධර්මී කියන කනෙ ඒවාගේ ගුරුහර ඒවාගේ ධාරණ ශක්ති තියෙන කනෙ ඒවාගේ කරුණාවතියෙන කනෙ ඒවාගේ අඳුර දුරු කරන කනෙ ඒවාගේ උතුම් රාථන් වහන්සේ නම කාය පහලු වෙන්න පළමුුවෙන් කරන දේ තමයි අමාරෝ ඒද කලා මේදු මහාරහතන් වන්සේ පිරිඳවම් පෑමත්ත එෙක උන්න්නහන්සේ යම් දර්මයක් දේශනා කළලද්දා අනිත්‍යයි දුක්කේ අනාත්මයි සබ්බේ සංකාරා නිච්චාදී කියලා. ඒ ධර්මේම පසක් වොුණා. ඉතින් පිින්වත්න අනුබුදු මේදු මහරහතන් වහන්සේගේ දේහෙ ආධානෙකල් එතන තමයි පළවිනි මිහිදුු සෑය හැදුවේ අද ඒ සෑය නැත. ළඟගට අනුබුදු මහිඳදු මහතන්සිගේ ධාතු තැන් පැක්කල හෙද වී මහින් තලී අද මහන්සෑය ඌර්ණ රෝමධාතු මහසෑය තිය තැන තිය මිහිදුු සෑය මගේ මිහිදුු මහරහතන් වහන්සේ අනිත්‍යය විසින්ම පිරිණුවම් පෑවා වගේව අනිත්‍ය විසින් පහර කන ලදුව ඒ සෑය ගරාාවවැටී තිබෙන හැටි බලන්ඩ ඒ කාන්ති මේ සීලු සංස්කාර අනිත්‍යයි මේ අනිත්‍යයෙන් නම් නවත්තගන්න බෑ කවදාවත් නවත් අන්න බෑ අපි හිටගෙන හිටියත් අනිත්‍ය නවතිඉන්නේ අපි නිදාගෙන සිටියත් අනිත්‍යය නවති ඉන්නේ අපි කතාගර කර සිටියත් අනිත්‍යය නවතිඉන්නේ අපි ඔොහේ බලාගෙන හිටියත් අනිත්‍ය නවති ඉන්නේ. අනිත්‍ය අනනිත්‍ය වෙලාමයනු. මේ මිහින් තලාවම රහථන් වහන්සේල්ලා වැඩ හිටිය ලක් දෙරනව කසාාවතිී බැබැලී රහදන් වහන්සෙල්ල වැඩිටියකෝ දවසක් කාවා ලංකාවේ මිනිස්සුන්ු වීවේ ලගන්න බෑ අහසේ ඉච්චර රහතන් වහන්සේලා අනුහය කෝටිය රුවන්ගලිසයට ධාතු නිදහන් මුල්ගල් තබන පින්කමට වැඩපු අදකෝ අනිත්‍යය දම්බෙදූ මිනිසුන්කෝ අනිත්‍යය. මීන් තලාවට අඩාගෙන වැලපීග නාපු උත්ති රජතුමක්කෝ අනිත්්‍ය විසින් පහර කන ලදුව කාලක් කිරයා කළා. ඒ රාජ රාජ මහාමාත්්‍යවරුකෝ අනිත්‍ය විසින් පහර කෑවා. මීදුු මහරාන්තන් වහන්සේ පිරිෙනවම් බාලා නිි කර බෞද්ධ රාජ්‍යව තිබුණ. ප්‍රහතන් වහන්සේල පිරිල්ල තිබුණ මේ ලක් දෙරන මිඳු මාරාතන් වහන්සේ පිරිණුවම් පාල වසර දෙකකින් පරදේශක්කාරයින්ට අයිති වෙනවා. මින්ඳු මාරාතන් වහන්සේ පිරිනුවම් පාල වසර විසි දෙකකින් සේන ගුත්තික කියන දෙමළ වෙළන්දුුමරටල්ලන. මළු රාජ්්‍යම ගන්න. දුරොහොම තියෙන් ැතිද. මොකදද මේකට කියන නම අනිත්්‍ය වෙලයනවා හැම දාමෙක්ක විදිහට තියන්නේ වෙනස් වෙලයවා. මීට වසර දෙකකට පෙර අදවාගේ දවසක සුදු සමම්මල් මොළු මිහින් තලාවටම විහිරෙව්ව වගේ මේ හැම තැනම මිනිස්සු රැඳී සිටමින් මහිඳු මාරාතන්වුවම් සිට ගුණ කියපු. ිහිඳපුරාටුවකක් තිබ්බ අදකෝ ඇම දාම හැම දෙයක්ම තියෙන්නේ පින්වත්න අභිත්තරීත කල්්‍යයානේ කරන හොඳ දේවා ලික්මට් කරන්න දන්දන්කරුතුූ පුණ්ඥන් පස්සේ පස්සේ කරන්න ඕන කිය හිතනකොට පාපාන රමති මනෝ හිත පාපේයට මැරිලා ගෙවල් වලට සිින්ද වලලාන මිනිස්සුන්ගේ ජීවිත සි ලා ය කාමට සින්න වෙලා යනවා පස්සේ පස්සේ කරන්න ඉඳලා. අභිත්තරේත කල්ලයානේ හොඳදේවල් ලික්මට කරන්න. එදා මෙහිඳු පුරාටවකට මීට වසර දෙහෙකට කලින් මෙතන පිරීල හිටපු මිනිසුන් අතරට ඔබ එකතු නානම් සතුට වෙන්න පුුවන්ව. දැංනිතින් පසුත වෙන්නේ පා අනිත්‍යය ඒ කියම හිතන්න ඊ පස්ස මීදු මාරතන්හන්සේ පිරිණවම් පාලා දෙ වසර විසි දෙකක් ගියතැන ය ඇල්ලුවනි ආය රට ගත්ත කෝමද. අවුරුදු දහයයි ආයෙත් මේ රට ඇල්ලවා එලාර. එතකට එලාර මේ ට ඇල්ලවා එලාර අල්ලලා අවුරුදු හතලිස් හතරක් අවුරුදු හතලි හතරක් දෙමල පාලනේ මේ අනුරාධපුරී බුදුරජාණන්සේ සරණ ගිය නැති ධර්රමහි සරණ ගිය නැති සංගයා සරණ ගිය නැති රජේ කවුරුදු හතලි සහතරක් මෙ හිටය කියන්නේ සිංහලවත් අරයට බැරි බුද්ධසාහසයන්ට මක්කාවන්න නැතිද. සියලු සංස්කාර ධර්මයෝ ඒකාරන්තිෙන් අනිත්‍යයි මෙ වෙනස්සලයා ර සරණගේ නැති රජය කවුරුදු පහක්කින්දලා මේ රටට වෙන දේවල් දිහා බලනකොට තෙරුවන්සරණ නැති සිංහලත් දන්න ඇති රජේ වසර හතලස් හතරක් හිටිය කියන්නේ කවර කතාද. මෙසින්ද යුගයේ තිබුණන මගේ මහිදු මහරහතන් වහන්සේ සැරිසර වැඩිය මේ සුද්ද භූමියේ පවිත්‍ර භූමියේ සේයහක්වත් අදහපි කොහොමන හිතන්න්නද. අනිත්‍යය වී අද්දී මිනිස් අනනිත්‍යය වෙනවා සඟපරපුර අනිත්‍යය වෙනවා ඊළඟට මේ භූමි ගරාවැටෙනවා අවුරුදු හතලි සහතරක් කියන්න. කොච්චර අනි්‍ය ඇත. ඊට පස්ස පගත්නී මේ විදිට කාලෙන්ක හැබැයිද වාන ගත්ත න්න ඊට මේ විනාන්සි ගඩාක් රහුණට ගේනේ අන්රාධපුරීර තමයි මේ ගොඩාක් මේ ප්‍රශ්නාව රාජධානයත්තෙක්. ඊර්වස්සි ටිකටික කාලෙන් කාලෙට යුද්ධ කලකෝලාලා සේනමුත් මේ සඟපරපුර ත්‍රිපිටක ධර්මී ධාරණී කරගෙන බවා රහතන්නන්සිල්ල බිහි වුණා අරහත් පරපුර සිදුන්නේ මීන්දුු මාරාන්තන්න්නන්සේ පිරිණවම්පාලා වසර එකසය තිස්තුනක් ග තැන තමයි. වලගම්බාරය එතුමාගේ කාලයෙන්නේ. වලගම්බා රජ්ජුරු කියන්නේ සද්ධාන්තිස්ස රජතුමාගේ පුතේ. එතුමාගේ කාලේනකුට මේ රට දාහතර වරසයක් පරදේශක්කාරයෙන් ඇල්ලුවා. ඒ මදිවට වැස්සනෑ ආරනෑ රෝගවැඩී සම්බියක් ඇති වනා. නකුල ගමී තිස්ත්‍ර කියලා මහා මන්තරකාර මනුස්සේ මේ රට පාලුවෙන්ට මැතුරුවා. ඕහු සියලූ ශක්තියෙන් එකතුකොට සංගයාට දම්බෙදන්ඩ සංගයාගේ දංහල්ලොල තිබ්බ සියලු ආහාර සංගයාගේ දංගබඩාවල තිබුණ සියලු වී එක දවසේ. මීෝ කනමට්ටමට පත් කලා. එක දවස ලක්ෂ සංඛ්‍යාවත පිරිසකට දන් දෙන්න තියෙන වී එක දවසය කනවාක යන කොහමද වෙන්නේ. ඒ පසක තැබේවා. ඒ සිද්ධ විච්ච සිද්ධිය සත්තියනං සංස්කාර ධර්මයෝ නිතතියයි. මේමිහින් තලාව ඉඳලා. සංග්‍යයා දොළොස්දාහක් රහණට යන්න හිතුවා එහේ සංගය අනට දම්පැන් ලැබෙනව ඇති අපි ශාසන ප්‍රතිපදාව අනාගත පරපුරට ගෙනියන්ටතිය එහිට වඩිමු. රුහුණේ සංගය අහිතුව අනුරාධපුරයට මේ ප්‍රශ්න නඇතුව ඇති. කන්දරක කියන මහා වන මහා ගම්බීර වනය ඒ වනේ ඒ රහතන් වන්සේල්ලා දොළොස්දා දොළොස්දා එකතුන විසිහතර දාහක් විසිහතර දහාම එක තැන පිරිණුවම් පෑවා එක තැන පිරිනුවම් පෑවා මේමිහි මඩල්ල කොහොමද මේවා දරාගත්තේ මේ ලක් දෙරන සුවපත් කළ මේ ධරතිී මාතාව සඳහා සනහා පාන්තැබූ රහදන් වහන්සේල්ලා විසි හදරදාහක් එක තැන පිරිනුවම් පානකොට මේ මාපලෝ කොහොඳ දරාගත්තේ මේ සිටින දෙව්වරු කොහමදව බලාහිටේ සේලු සංස්කාර ධර්මි අනිත්‍යයයි. අපිට වාහන අනතුරක් වල එකතැන එක්කෙනනෙත් දෙන්නෙක් මැරිල ඉන්නවා දකින්ටත් අපිට බෑ අදහුත් සලිත වෙනවා. රහතන් වහන්සේල විසි හතර දාහ එක තැන පිරෙනුවම් පාල දේහයක් උස්සන්ඩ මනුසෙක් නෑ. ඒ අවුරුදු දොලාහයම බැමිනිිතිා සාාගිතය කාලේ දරුවක් අඩන හඩක් මුළු ලංකාව මැහුනෑ කියන. ඒන්නේ ඒ ලංකාවම ිනිසුන්ට දරුව හම්බිලත් නෑ ඒ ැන මිනිසුන්ට මේ විවාහජීවිත ගත කරනවාට වැඩිය කනයකයි බොනේ එකයි ජීවිතය නඩත්තු කරගන්නේ එකයි තමයි තිබිල තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ අත්තුලට ආයු දැවිල්ලා අනේ බලන්ඩම සංසාරේ. ඒ දම්බෙදපුූ මිනිස්සුම තමන්ගේ දානය ලබාගත්ත සංඝයාගේ බෙල්ලටම පිහෙන් ගහල කඩුවෙන් ගහල රහතන් වහන්සේ ලගේ මස්කාල ජීවත්ත ර තියෙනවා අරෙන් සගරුවන දැක්කට පස්සේ සාදුකපු මිනිස්සුම සංඝයාට ආයුදේශය ව්වා බඩගින්න කියන එක මුොල්කරගෙන බුදුරජාන් වහන්සේකයි වදාළෙයි මේ බඩගින්න තරන් දෙයක් ආය නෑ කියලා එනිසා එක සබ්බේ සත්තා ආහරත් ටිතිකර කියලවදදාලා ොහෝ පෞුරෙස් කර ගත්තා. මං මේ කියන්නේ අනිත්‍යය ගැන මගේ මහිදු මහරහතන් වහන්සේ ධර්මත් දීපයක් කර මේ ලක් දෙරනට මොක දුනේ අනිත්‍යයි බුද්දුව රූපහල වෙලත් අනිත්‍ය අවබෝධ කරනවාමි සක්කා අනිත්‍යයට හරක්ස එඉන්නේ විය නොහැකි රහතුන් කෝට ගනම් බිහිවුණන් අනිත්‍ය අවබෝධ කරනවාමි සක්කා අනිතත්්‍යයට හරස්වෙන්නෑ විය නොහැකි අපට සාස්තරන් වහන්සේ බඳු මිහිඳදුු හාරහතන් වහන්සේ අනිත්‍යයම අවබෝධයෙන් දැක්කාමිසක්කා හරස්වු නෑ ඊර් පස්සේ වලගම්බා රජතුමා කැලේවයිනකොට කෑමවේලක් දුන්නා කුපික් කළ තිස්ස කියලා ති ඒ හිතේ තියා ගෙන ටොස් රජතුමයි කටයුතුවලට උදව කළලා. ඇයිතුමා රජ වුණ ගමන් කොපික් කල තිස්ස තෙරුන් වෙනුවෙන්. අ ගිරි කියන නිගන්ටයා මරලා එතන හදපු අභේ ගිරිය කොපික් කල තිස්ස තෙරුන්ු පූජා කළ කෘථගුණ සර කලා. කුපික් කල තිස්ස තේරුම් අසපපොර සය. අසපපුරසෙකුට කෘථගුණ සරකන්න ගිහිල්ලා රජ්ජුරුව කරපු දේෙන් වනේ එකම එක සංගපුරක් පරපුරක් වවිදිහට හිටපු මහාවි්‍යහාර භික්‍ෂෝන් මහාවි්‍යහාර අභේගීරග කෙලා දෙකට බෙදි ගිය. රුවන්ගලසැයි මොල් කරගෙන ලොවා මා ප්‍රාසාදය මුල් කරගෙන ජයිසිරිීමමා බෝහන්දරු තූපාරාමි වැඳ වැඳ හිටපු සංගයා පුංචි හිත්පෑරීමක් වොනත් අභේගිරට ගිය. සංගයක් බෙදී ගිය. කෙලෙහි ගුණ දක්වන බව උතුම් ගුණයක් බව හැබැව තසබ්පුරු සයෙකුට කෙළි ගුණ දක්වනවා දෝ කියන එක දෙපාරක්ක්‍ය තන්ට වරවා. දෙහෙහි යන දන්ඩට පිහිටක් වෙතත් නපුරු දුදනන්හට පිහිට කෙළි ගුණය කොමට දූ කියල හිතෙනවා. එතනයි වැරදුන සංඝයක් බෙදුුණා නෑ ඒ ගැන තවත් කතා කරන්න අවශ්‍යය එකම දහමක් සිහිකරමුෝ සබ්බේ සංකාරානිච්චා සීරු සංස්කාරයව අනිතතිව යන හැට බලන්. එකම් තාර්ත්තගේ දරුවෝ වගේ හිටපු සංග පරපුර තැන් දෙහිකට කියා. ඊරි පස්වී පින්වත්න අනත්‍යම සෙහි කරලා මේ ලංකාවට වෙච්චිදේ දවස සත්‍යය බව පසක් වේ නම් මේ ධර්මයම සෙහි කරලා. අදවාගේ දවසක පිරිනිවන් වැඩිය අනිතතිය දහම ඔප්පු කොටවාදාළ හින්දු මාරත්තන් වහන්සේ ටපාර කරමු. ඉට පස්සේ කොහමාරී දැන්ගන්න දෙැන් සඟපරපුරුව දෙකක් දිහිට එනවා. ඊට පස්සේ දෙ තැන් දෙහකට බිදුනාට පස්සේ. තවත් පිරිසක් රිද්ධන්නපෑ එන සහභේ ගිරියට ඒ කාලෙ මහායාන භික්‍ෂුන්ගේ සම්බන්ධය ඇතිවන. ඇතිවෙලා වෙනම මහාවියාර භික්ෂුන් වෙනත් මහයාන දහම සහිතව කවලං වෙච්ච වෙලා අභේකිරියෙන් වෙනමත් දැන් වෙන විදිහකට යනවා. සියල්ල වෙනස් වුණා අනිත්‍ය වනාා. ඊඩ බස්සේ කොච්චරද කියනවනන් මගේ මිහිදු මහරහතන් වහන්සේ පල්ෙ වෙන්නේ. ඉසරණ පිරිත්පැම් පොද එහපු මේ මෙහින් තලාව පලවෙන්නේ රහදන් වහන්සේලා හැට අටනවක් ලෙං හැටාටක වස්වැසපු මේ මිහින් තලාව සම්පූර්ණයම මහායාන භික්ෂුව අල්ලගත්තා. ඉට මෙහිදීන් තමයි යන්ත්‍රමන්ත්‍රතන්ත්‍ර මහායාන දහම පුරුදු කළේ මේ මහින්තලාවේ. ඒ භූමයක් අනි්‍යවීගියා අනි්‍යගියා ඊට පස්ස මේ විදිහට ඇවිල්ලා මීදු මහරහතන් වහන්සේ පිරිණවම් පහලා. ද මේ වෙනකුට බුදුරජාණන් වහන්සගේ සම්බුද්ධත්වෙන් වසර හරසි අනු නවයක් ගිය තැන. තමයි ත්‍රිපිටකේ ගන්තාරූඩ කරන්න කතාවනේ ඒ කරන්න විදි කන්න දෙයක් නැති දැන කරපුදයක්. මොකද. වැටකේය ඉස්සම බිබී. සක්මං කරකර ධර්මය කටපාඩන් කර රිටි අමතක වේ කියලා. ඇවිදි ඉන්න බැරිවෙනකට ඉඳගන්න වැටකේය ඉස්සම බිබි ඉඳදල තියෙනවා. ඉඳගෙන ඉට බැරිකොට වැලිගොඩවල් ගහල ඒකට හේත් වෙලා දර්මය මොම නම වුණ ඉදල තියෙනවා. මේ ලංකාවේ. ඊර් පස්සේ සක්්දමිදුක්කිවමකට මැදිහත්වවෙන්න බෑ. කොච්චරද මේ වසංගතයම කදද. මුළු ලංකාවම ගොයන් කපල්ල පිදුරු විහිරපු වීලිච්ච මුඩුබිමක් වගේ වෙලා තියනො ලංකාවේ කොළපාටක් හොයාග්ඩ නැතිකාලයක් වෙලා තින ලංකාවේ තැන තැන මිනී වැටිලා කුණු ගඳ ගහපු කාලය ලංකාවති එපා. ඒ කාලෙ සියලු සංස්කාරය ධර්මෝ අනිත්්‍යවීගයා ඒ අනිත්්‍ය ඉදිරියේ දහසක් නැත්තති සක්දවිඳටත් බලා සිටිනොහැර කරන්නතයත්තිබුනෑ. මිහින්දු මහරහතන් වහන්සගේ පරම්පරාවට ආදරය කරපු මේ සක්වල සිසාරාමේ ලක්දරනේ ආකාස භූමස්ත දෙවිවරු කඳුලු. ඒ දෙවරු සංගයාට ආදරේ සිනවන්තයි. ඊඩුබස්සි පංහත්නී මහිඳු මහරාන්තන් වහන්සේ පිරිුවම් පාලා වසර සියගානක් ගෙවනට පස්සේ. තමයි පංවත්න මහන්සින් රජ්ජුරුවන්ගේ කාලි ආවේ. මහසින් රජ්ජරුවන්ගේ කාලෙ මහසින් රජ්ජුරුවන්ගේ තාත්තගේ නම අබේය. ඊට පස්සේ මන මතකටට ගෝටා බේ වගේ. ඊට පස්සේ තූපාරාම වෙසී හතරන්හන්සේ රජතුමාට ධරමයු ගන්නවා. ඒකාලෙ ඒ රජතුමා මහායාන මත බලවත්තුම ලංකාවේ පතුරුව පතුරුවවා ගේපු හාමුදුරුරු හැටනම එකතු කරලා මේ ඒ හාමුදුරු හැටනම නැවකදාල පිටුහල් කළා. ඒ හාමුදුරරු දකුණු ඉන්දියාවට ගිය දකුණු ඉන්දයාාවී මන්තර ශාස්ත්‍ර දන්න කට්ට කයිරාටික භික්‍ෂුවක් හිටිය සංගමිත්‍රගේරු ඒ භික්‍ෂුවට මෙයා මේ අයයි පැමිල්ලි කළ ඒ භික්ෂුවකිව මල් ලංකාවෙන් ඔය මහා ව්‍යහරේ නැති කරගදානෝ බලාපල්ලා කියලා නැවකින් ලංකාවට හැටක් යවනකුට එක්කෙනෙක් කාහ. ඇවිල්ලෙ හිමීන්ට මහාවිහාරිත එකතු වෙලා එහෙවෙල දූපාරාමේ තත් එකතු වෙලා මහතරු ළංඟාගන්තුක භික්ෂුවක්කි දිටඉන්න. දැ රජරූ රහ මේ තූපාරාමී මහතරුන් වහන්සේගින් ධර්මියන් දෙනකොට අර ලාරතෙරුන් හන්සේ ළඟ ඉන්නවා. එතකොට මහතෙරන්නාන්සසි කිය නව දරුව ගෝටාබය තතාගිත යන් වහන්සේ මෙසේ ධර්මි දේශනා කළ. එතු ඩාර ලඟඉන්න අරහන්දුර කියනවා ස්වාමීණී අපේ මරාජෝතමයන් වහන්සේට නමින් කතා කරන්න ඩපා. ස්වාමීණී අපේ මහ රජ උත්තමයන් වන්සිට නමින් කතා කරන්න එපා කියනවා. අ රජා අ ස්වාමීන්නාාන්සි දහා බලල්ලා මේ හාන්දුරහරි හොඳ කෙනෙන්නේ ධර්මයු ගන්න වන ගුරුවරට වඩා අමන් ප්‍රසංසාකරපු කෙනාට හිතගිය. දෙැක්කද ප්‍රසංසාාවේ භයානකකම මේ මාතරුන්නාන්සි ධර්මයු ගන්න අද්දි මේ තමන්්ඩ වරනා කරන අර නමට හිත ගියා. කරමි කරුමයත් නෙවෙයි. සියල් සංස්කාරයන්ගේ. අනිත්්‍යේමුල් මුල්ල ඔත්තන තමයි මුල්ල රුවන්ගලි සෑයි උඳුවපුරවණ මුල්ල ඊඩ වස්සේ එතනින් ගොනේම කද්ද. ඒ රජතුමා තමන්ගේ දරුවෝ දෙන්න. මෙට උගන්වන කටයුත්ත පැවරුවා. අරස්සා සංගමිත්‍රට ඒය හොඳ ටු ගන්න වනකට වැඩිමල් අට තේරුුණාක ඉච්චර හරියන්නේ කියලා. ඒවාගේ මඋගන්වන මොහොතේ ඒ වැඩිමල් දරුවට මේ හාමුදුරුව නිසා යන් අපහුත ඇවිල්ල තියෙන. ඒවත් එක වැඩිමල් කෙනා ආදුරෘත්ක අමනාපෝන මහ රජ්ජරුවන්ගේ කළුරිය කිරීමෙන් පස්සේ වැඩිමහල් දරුවවා ජෙක්්ට තිස්සවෙන්න ඕන. ඒ වැඩිමහල් දරුවා රජ වනා. අර කුපික් අර සංගමීතර පැන්න. ඇයි දන්නවා මේ රජාවත් මං්‍යවරයි කියලා. ඇැබැයි මහන්සෙන් කුමාරය අහෝනා. ඔහු ඔහුට කිව්ුවම් ඔබ රජවින කාලක මං ආහිත්්‍යවයෙනවා. බලන්න මේ අනිත්්‍යය කියන ස්වභාවේ විනාසයක් කරන කල් මොවුන් ජීවත් වෙන ඇැති. ොද මනිසු මේරනෝවගේම නරක මිනිස්සුන්ට ආයුසත්තියනවා ඒවා සංස්කාරයන්ගස්ුභාව. ඊට පස්සේ අ මහසිං කුමාරය රජ්‍ය වනාට පස්සේ අර සංගමිත්‍ර ආයාාව ලංකාවට ඇවිහිල්ල දැම් රාජ පුරුවවිීත දුොට සංගමිත්‍ර ගීතය අදහස තීරවාද දහම මහාවිාර භික්‍ෂුන් අස්සනවා රයිතුමාට මුල්ල හින්දල කියර දුන්න මෙන්න 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 මේ මාහාවිාර භික්ෂු වැරදි ම කරල තින ම කළල තියෙනවා තම චන්දීෙන් හගතීට ගියන්ට පස්සේ. හරිවැරැද්ද හොයන්නේ. තමන් ළඟ ඉන්නෙක් කෙනා මොකක්ද කියන්නේ ඒව මහනව මේ අනිත්‍යූ ලෝකයේ ඇතැන් අය. හොයල බලන්න. ගොඩාක්කයෝනත් සමහරය ගැන අපහදිනව කරුණු හොයන්න බලන්නතු. ඊට පස්සේ මකදුණේ මවියාර භික්‍ෂූන්ට දන්දි මිනිස්සු කහවනු සීයක් දඩගහනවා කියලා අනවිර පෙතරෙව්වා. සංගයාට දන්දින්න කෙනෙක් නෑ. මිනිස්සු කොච්චර අසරණ වෙන්න ඇතිද. ඉදාවේල හොයාගෙන ඉන්න මිනිස්සු සංගයටට දන්දිින් ඩාසයි ගෙදර බත්හැලියක්කි දෙෙනවා ඇබැයි ඔය හැඳින් බත්ෙන්දක් සඟරුවනකට දුන්නුව කවනු සීයක් දඩගානවා. ඔවුන්ට කවනු නෑ ඔවුන් පනමක් හොයාගන්නෙත් බොහොම මාරුවෙන්. මස්සක් හොයාගන්නෙත් බෝම මාරුවයි කහවනු කොයින්ද අසරන මිනිස්සුන්ට. මිනිසු ගොච්චර හූල් අන්ඩ ඇතිද සොමහරයි මරණයට කැපෙවෙන අදහස මරණය පෙනිබෙන දම්බෙදන්න ඇති. මහවි්‍යරයෙන් භික්්චුන් එකිනෙකා රුහුණට ගියා. නව වරසයක් රුවංගලි සෑය වදින්ට මාවියාර භික්‍ෂුන් නෑ. රුවංගලි සෑය ුදු ඇපුරුවා. අවුරු දුනවයක් වල්බිඕනා බලන් පිංහතුනේ අනිත්‍යය පුද්ගලයකුට අප පුද්ජල වසයෙන් කතා කළාට සිද්ධි වසයෙන් කතා කළට එකම එක ධර්මතාවයක් මෛතෙන්නේ සබ්බේ සංකාරානිච්චාති. සීලු සංස්කකාරී ව අනිත්‍ය වෙලයන. රලි සෑ මලුවයේ උන්දුව පුරවා සංගයාට දන් දෙන්න කෙනෙක් නෑ රුවංගලි සෑයේ විහාර කඩකඩා ලොවා ම ප්‍රාසාදේ විහාරය කඩකඩා පිළිම කඩකඩා සියල් අභේගිරයට රැගෙන ගිය එකල මෙිහිපිට දෙව්ේ මනක්ෂේ විචේත්‍රව අබේගිරිය බැබලී ගිය මහාවිහාරය පාලු සෝනක්සේ පෙනේ ගිය ර වා මහසෑය රජ්ජුම් පුදන්න කෙනෙක් නැතුව මලසුම් මත වල් බිහිවීගිය. මේ මහසෙන් රජ්ජුරැෙන් කාලේ. මේ විදිර ගිහිල්ලා සංගයයා ඉලන්ු මහවි්‍යහාර ගුල්ලවා මහවි්‍යහාරයේ සීම ගල් උගුල්ලැ ස එතනින් වෙන තැනකට සීමාව ගන්නෝන කකිල්ලා. අභිගිරීට ගන්නවඕන කියෙලා අර සංගමිත්‍ර කිව්වා. ඉතිං ඒ වෙලාවී සයා මහපොලෝ ඇතුළේ සංඝයා හත්නම පොලො ඇතුළේ බිංගෙවල් හදාග නිදලා තියනවා එකන්නේඒ සීමා උගුල්ලනකොට කවුරු තින්නට බෑ වෙනම භික්ෂු. ඔක්කො එක තැනක ඉන් දෝඩ. ොට අභීගිරියෙන් ඇවිල්ල විනේ කර්මහි කරලා මහාවි්‍යහාරයේ සීමා මාලක අයින්කරන්න හදනකොට එඒයට පේෙන් ඇතු වෙනම බිගෙවල්ල සංගය හත්න මක්ක යිඩ හිටිය ජීවිතය පරදූට තබල එනිසා මිහිඳු මහරහතන් වහන්සේගේ සීමා පැනවන් අයින් කරන්න බැරි වුණ අයට ඇබැයි සංගමිත්‍ර භික්‍ෂුවටත් ඒ සියලු දෙනා වෙනුවෙන් ජේතවනනා රාමි හැදවා අබේගිරෙන් ජේතවනාරාමිට පිරිසක් ගියා මහාවිහාර අභේගිර ජේතව ජේතවන්න කියලා නිකායවල් තුනකට සංගයා බිදිල ගිය දක්කද සංගවේද සංගවි දෙැක් අද ඒ ඉති සියල්ල ඉති ඒ වෙනකට මීදුු මාරහතන්සේ ආදාාන කරපු සෑය අත්වා හල දෙක්. ඉතිං ගොඩා දේවල්ල වුණා. ඊට පස්සේ ඒ ජීතවරන්නේ හැදුවේ අපි මීදු මාරහතන්හන්සේ බණ කියපු තැන ජෝතිවනය. ඊට පස්සේ මේ විදිට දැන් සංගයන් කොටස්තුනකට බිදුන්නා මේ තමයි සංස්කාරය ගැනත්තිය. ටවස්සේ ඕතට තවකතු විට හිට සෝන කියලා අමාන්ත්‍යවර. ති ඔක්කෝම තකට තකි පුද්දුම විදිහට වෙහර විහාරවල් වනාස් කළින්. අනිත්්‍යය මේ බලන්න සඟපරපුර කැරීගෙන එනකුට තියෙනම් අනිත්්‍යෙන් පාරගන විදිහ. ඊඩ බස්සේ කෝහමමාරී අවසානය රජුතුමාට හිතවත් අමාත්‍යවරක් ආයයි කරුණු පහදල දුන්නා. නමු සරු සම්පූර්ණය නැතිවහු විනාසූදේවල් ආය හදන්න බැරවුණා. ඒ රජ කර්මාන් රූපව මහසෙන් රජුමගිය. ඊළඟට සිරි මේගවරන රජුරු රජෝනා. කල්පනා කරනවා හැර රජතුමාට ලංකාව තිබ්බදත්වට ගන්න තවකාරණක් කියන්න ඕන මහන්සින් රජතුමාගේවේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු විසි හතා. අවුරුදු පහකින් සහල්ට අපේ රටේ මේ අවරුදු පහිම පහහිට යන තට්ටුමාරු ක්‍රමහිට රටට වෙන දේවල්දි හබලනකොට අරවාගේ තත්වක අවුරුදු විසිහතක් හිටිය ගැන්නේ කොහොමද. ලංකාවේ මිනිස්සුන්ට රජ්ජයේ ගැන ඒ කාලේ. හසෙන් ජරෙන් පත්සේ කිස්සිරිමවන් රජ්ජුරුවෝ රජවෙනකොට රජවරු ඇමැතිවරු ලංකාව මිනිස්සුන්ට පෙන්න්නදෑ. බැලූ බැලූ අත මිනිස්සුන්ගේ මෝනු අඳුරුයි. සංගය එහම වනගත වෙලා. ඊළඟට දම්පයෙන් බෙදුව සංගයා වෙනව වැඩ හිටිය. මොළු ලංකාවම විශාලාවක් වගේ වනා කියන. කිස්සිරිම වන් රජ්ජුරු රජවෙනකුට. ඒ රජවෙනකට රජතුමා කල්පනා කරනවා 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 රට හදන්න කරමයා පොහංවත් අත ගහන්න බයි. ඊඩබස්සය අවසානමකුදනේ. ධර්මය විනේ දන්න මහෝත්තම උතුන් තෙරුන්න්නන්සේලා උපදිස් දුන්නා. මේ රට ආයුදයෙන් ගැසසිලා මිනිසුන්ගේත්. පෙරවාගෙනන්න මිනිස්සු දඩයමේජී මිනිස්සු යකුන් යක්ෂණයන් ඇත් අදහමින් පින්පවලු පිම්පව විශාස කරන්න නැතුවූ හිටකු මිනිස්සු අන්ඳුරු වෙලා තිබ මේ ලක් දෙරන ඒකාලෝක කළේ මිහිදුු මහරහතන් වහන්සේ. මහරාජ මේ රට හදන්න බෑකිව්වාමිහිඳු මහාරහතන් වහන්සේට පුද ැතුව. මිහිඳු මහරහතන් වහන්සේ ළඟ පහන තියලා ඒ පහනින් අඳුරු ලක් දෙරන මහරජ එලිය කරන්න මෙිහින් තලාවේ සාදුහඬ මේ ලක් දෙරන පතුරවල සාදුහඬෙන් සුවඳ කරන්න. ඔබ අසරණ නෑ ඔබට ශාස්තෘුන් වහන්සේ නමක් හා සමාන මහිඳු මහරහතන් වහන්සේ වැඩඉන්නවා කියලා බොළුවන් අම් මහරජ රත්තරණින් ඒ මිහිදු මහරහතන් වහන්සසිගේ රූපය අම්ඹලා මිනිසුන්ට පෙන්නද. මහරජ මිහිඳු මහරහතන් වහන්සේගේ සියලු රූපය දිවසින්දක්කින අපේ තෙරුන් එන්නවා. ඒ විද්්‍යහටම රූපය අබන්ඩ ඔබට උපදිෙස් දෙන්න බොලො. ස්වාමීණී ඇයි ප්‍රමාද. ඇයි ස්වාමීනයේ මේවා අපට කලෙන් කිවේ නැත්තිේ මහරජ. ඔබගේ පියා බොහෝ ශාසනයට විනාසකන් කළා මින්දුු මහරහතන් වහන්සිට දවේශ කළා ඒ රජතුමාට උපදෙස් දුන්න සංගමිත්‍ර උච්චරද කියනවන්නම් ඔය සංගමිත්‍රයි ඒ සෝන කියන ඇමිතිියයිටයි කාඩවත් බැරිෝනා ඒ ශාසන විලෝපය නතර කරන්න එවනට හොර රහස්සේ රජතුමාගේ එක් බිසවක් ජීවිතයේ දෙවෙනි තැනට දාලා තමන්ගේ පිරිස ගන්නන්න ගිහිල්ල ඉදිරියට ගිල්ල පෙනනිිපෙනී සංගමිත්‍රගේ සෝනගේ බෙලි කපලතියනවා. දරාගන්න බැරුව ශාසනයට කරන දේවල් ඉස්තරියයක්ක් කළේක. එක ඒ කාලයි ඒ වරද වගන්න පා සංස්කාර ධර්ම අනිත්‍ය වීගේ හැටි සෝන බලාපොරොත්තු වනදී සිද්දුව නෑ සංමි්‍ර භික්ෂව බලාපොරොත්තුනද සිද්දධුව. අපි අද මෙෙ ධර්ම දේශනා කළන්ට මේ පරිසරත් තියෙන නිසා ඒ කාලෙ අපි හිටියනම් පණ බයි ඉද ඇතේ. එහෙමනැඇත්තා මහාවනයක අපිත් මොනුහරි කොල ටිකක් වලඳලා හැංගිල බුදු බනපදකක ඉන්ද ඇතේ. අපි දන්නේ. නමුත් අද මහිදුු මහරහතන් වහන්සකි පරිදිරවා අන දවසයි මේ අතීතියක් දෙස බලනකොට එකයි පින්වත්නී පෙනෙන්න තියෙන්නේ අනිත්‍ය විතරයියේ කියලා ආයිත්්‍යයේ සත්තියේ බණපදය මේ මෙහින් තලා විඉඳල්ලා අද මේ කියන්නේ. මෙහින් තලාවේ ඌර්ණ රෝම දහතු මහසෑය පෙනිපෙනි මේ කියන්නේ පිංවත්න මේ හැමතියක් මනත්‍යයි වෙනස් වෙල යනවා. රජවරු සිටුවරු පුදපු වැඳපු මහරහතන් වහන්සෙල්ලා වැඳපු සෑවල් ගරාවැටුනන. රහතන් වහන්සල එ තැන විසි හතර දහක් පිරිණවම් පෑවන මේ කොන්නු කබගලන මේ ඇහැ කෙසේ නම් නිත්‍ය වෙන්ඩද අනිත්‍යයයි. මේ කලාන්දුරු ගලන මේ ඉටගලන මේ කන්දක අනිත්‍යයයි. සෝටු ගලනව නාශ අනිත්‍යයයි. කෙළෙන් තැවර තැවරී සෙමෙන් වැගිරෙන මේ දිවානනිත්‍යයයි නව දොරකින් අසූචි වැගිරේෙන සෝදා සෝදා සිටියත් දාඩිය වැගිරෙන. ගඳගහන පුල්ලි ලප ගෙඩි සැරව ගඩු හටගන්න මේ කය අනත්‍යය. කෙලෙස්වලින් තැවරි තැවරී වතුරෙෙන් උඩට දම්පු මාළුුව එක්කගේ සෙලවි සෙලවී වාරිජ්ජෝව තලේ කිිට්ටෝක මෝකත ඔබ්බතෝ වතුරෙන් උඩට දැම මාලුුවෙක් වගේ සැලිසැලී සිටිනමේ සිත. බුදුරජාණන් වහන්සේ වදාලා මදුු මහරහතන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා කියා මේ ඇසානිත්‍යයයි කියලා අවබෝධ කරන්න. කනානිත්‍යයයි කියලා අවබෝධ කරන්න. නාහන්සේ අනිත්‍යය කියලා අවබෝධ කරන්න දිවා නිත්‍යයි කියෙලා අවබෝධ කරන්න. කයනිත්ත්‍යය කියෙලා අවබෝධ කරන්න මනසානනිත්‍යය කියලා අවබෝධ කරන්න කිය. ඒ අනිත්‍යය ගෙන. ති කතාවට තමයි මං ඉතිහා සිටිකක්ෙවේ නිිටි සිරි මේගවරන රජ්ජුරුවෝමිහිදුු මහරාතැන්වංසිගේ විදිහටම ප්‍රතිමාවක් රත්තරණින් අබල අනුරාධපුරින්මිහින්දු පුරා අටවකට කලින් දවස සතවකද වැඩැම්මෙව්වා මේ මිහින් තලාවට හැම්මත් තැනමාන බෙර පැතිරෙව්වා මිනිස්සු ගලාගෙන එන්න ගත්තා ිහිඳදු මහරහතන් වහන්සේ වැඩලා කියලා. රත්තරන් රම්ප්‍රතිමා වහන්සේ මේ මිහින් තලාවී වැට හිටියා. ආයෙත්මිහින් තලාවෙන් සහදුහඬ පැත්තිරුණ. මේ වෙන මේ වෙනකොට පංවත්න ඒමිහිදුු මහරහතන් වහන්සේට ආදරයකරපු වැඳපු පුදපුරු යගයේ මහසින් රජ්ජුරෝ නිසා සංගමිත්‍ර භික්ෂුව නිසා නැසිල් තිබුණේ. ආයිත් බුදු කෙනෙක් පහලෝන ගෙවුණ. දවස් තුනක් මේ මිහින්තලා ප්‍රතිමාව වැඩයිඉඳලා දොලොස්වකදා අනුරාධපුරයට මිහින්තලා ඉඳල පාර තන්නේ කර පොන් කලස් තබවා දජපතාක නංවා පාරි මල් අතුරුවල අනුරාධපුරේ දක්වා තර අන්දුුරද්ද ඒ මාවතේ මහිදුු මාරහතන් වහන්සගේ රම් ප්‍රතිමා වැඩැම්ව්වා පෙරහැර එක යන කසකරුවන්සේ එදා පෙරහැර ඉස්සරැන්ගේ රජු මගේ මහිදුු මහරහතන් වන්සේ වඩිනවා කියලා මේ මෙහින් තලාවේ අර දහස් ගනම් පඩිපෙල්වල මේ ලංකාවීම සිටින සංගයා පැමිණ කසාවතින් බැබලි අර පඩිපෙල්වලින් බහිනවා රත්තරං මීදුු මහරහතන් වහන්සගේ රම්ප්‍රතිමාව පෙරටු කරගෙන. පිංහතුන විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ පෙනුනකි නො මිනිස්සුන්ද. අකාල මේගෙව් පැනනැගා. පිණි පොද වැටී ගියා. එදා පෙරහැරට ගැබිනි මාතාාවෝ නගරා රක්ෂකයෝ හැර සියලු දෙනා කඳුළු සලසලා මිහින්ඳු මහරතන් වහන්සගේ ප්‍රතිමාවදෙශස බලා හිටිය. එදා මිහින්දු පුරා අටවක සැමරීම, මිහින්දු පුරා අටවක පූජාව තමයි. විශාලාවක්ව තිබූ මේ ලංකාවට ආයි ජීවේ ලැබුණ පූජාව බවට පත්තුනේ. මේ විදියට නැසිනැ වෙනසි වෙනසි අදත්්‍ය යද්දී ඇයි පිංවතුනීමේ පාලකයන්ට. ආයෙත් මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ පූජෝ පාර මතක්වේ නැත්තේ අපි කියනවා 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 ඇදගෙන කොක්ක ගහගෙන වගේ නායකයත් ගෙන්න්නගෙන එනවා 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 මේ එනවා මේ යනවා මේ අමතක නවා එයත් එක්තරා ධර්මතාවය කුමක්ද අනිත්‍යයමයි අනිත්‍යයමයි වෙනස්වීමයි එනිසා වෙනස් වීමට හරස්වෙන්න බෑ. අතීතේටවත් අනාගතේටවත් ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට නොවීමටවත් සාප කරන්නඩිපා එකම දෙයක් දකිද. මේ හැම දෙයක් මනත්්‍යේ කියලා. කොච්චරානීත්‍යයේද කියනවන. ඊට පස්ෙ පින්වත්න අදේ රම්ප්‍රස්තිමාව නෑ අවුරුදු සියගාන මං ම හිතන විදිහට අවුරුදු හයසිියකට කිට්ු කාලයක්ක එ්ඩුවන. කොමරේ අවරුදු සිය ගානක් මිහිදු ප්‍රතිමාව වඩම්මල තියෙනවා. මිහිදු පුරාටවකට මිහිතලා වි දැම්පැක් කරලා. ආයිත් පරසතුරු ආක්‍රමණත් එෙක්ක සග පරපුර නැසීමත් එෙක් මේ ඔක්කෝ වෙනස් සෙලගියා. කොයි තරන් වෙනස් සුනාද කියනවනං. බුදුරජාණන් වහන්සේ පිරිණුවම් පාලා අවුරුදු එද්දා තුන් සියය සි පහක් ගියතැන. මහා විජේබහු රජ්ජුරුව පොළො නරුවේ රජවෙනකුට කීරිති කුමාරයා ඔබ දන්නවදමිහින්දුු මහරහතන් වහන්සේග පැවතක නෑ පරම්පරාවේ උපසම්පදාම් දුරු පස්ස නමක් ඉඳල නෑ ලංකාවේ. ආයමිහින්දු මහරහතන් වහන්සගේ ගුණ කියන්න කවු්දෙන්නේ. ඒ විජේබහු රජ්ජුරුවෝ බුරුම රට ගිහිල්ලා. බුරුම රටින් ආපහු සංඝයා වඩම්මල ආපහු සංඟ පරපුර ඇති කරනවා. ඒ වෙනකුටර එකම විද්දිශකට තමන්ගේ ගුරුවරයා කියලා ආදරෙන් ආපු ඒ සංග්‍රධාතුව ඒ සඟ පරම්පරාව. විජේබාහු රජ්ජුරුවෙන් කාලවෙනකුට නෑ. ආක්‍රමනත්තෙක්. එතනින් පස්සේ පරාක්‍රම බාහු මහරජ්ජුරුව රජවෙලා ජේතවන්න අභේගිරිය මහාවිහාර භික්‍ෂුන් ඔක්කෝම. උදුම්බර වැසි කසුප් තෙරුන් වහන්සේගේ දිමුලාගල කස්තප මතෙරුන් වහන්සේගේ මෛත්‍රී කරුණා බලයේ පෙරටු කරගෙනවා. උන්වහන්සේගේ වචචනයට උන්වහන්සේගේ බැල්මට අනිත්තා එකතු වෙනවා. ආය සංගයක්ත් තිස්දාහාක එකතු කල්ල තුන් නිකායේ සංගයා. අයි සංගය සංගි කළා ටික කාලයයි දෙමලෙ කඩාගෙන පෙන්න්න කාලංගමාග සංගයත්තිස් දාහක් පිතිගහල කපල දැම්මා. අනිත්‍යයි අනිත්‍යයි. එදා නැතිවෙච්ච මිහිදුපුරා අටවක සැමරුවන් මීදු මහරහදන් වහන්සේගේ ගුණ දනන් තුඩ තුඩ රැව්දුන්න රාවය කාිග මාගගෙන් විනාස වන බෞද්ධයෙක් කියල හිටියොත් සිංහලෙක් කියල හිටියොත් කටක් ඇරියොත් අතක් කපනවා කකුලක් කපනවා කාලිංගමාග. අත්තපය නැති අබ්භගාතයටිකක් හිටිය ලංකාව කාලිංගමාග ඒ කාලිග මාගගිෙන් නැසුන රට ආහසට ආපසට බලබලා යනකොටමිහිදු යුග්ග හිතන්ට බෑ. මේ උත්තම අමතෙන්න්න වැඩිය තැන අපිට හිතන්න බෑ. එ ඒ සුන්දර බව පූජනය බව අද මේ තියෙන ගස්ගල් කතා කරන්නේ මහපොලෝ කතා කරන්න ඉති්‍යහාසයෙන් කරුණුටි කක් ඉගෙන ගෙන අපි මේ අනිත්‍ය ගැනී තල්ල සංහේකට පත්. බුදුරජාන් වවන්සේ වදාලා අවබෝධ කරන්න කියරම්. ඇත්තම් මේ අනිත්්‍යයුගගේ අනිත්‍ය සසරඉන්න දහන්සෙන්ට බැහ ඉවස ඔහ මොහෝ මහ මොම ඇවිල්ල තමයි අවුරුදු සිය ගානක් මිහිදු පුරාටවක සැමරුමක් නෑ. තරම් අපි ඉස්සල්ලාම ඇහුවේ මිහිඳු පුරාටවක ගැන රොකස්වාමන්දහන්සේ මහවන්සිේ පරිවර්තනය කරලා මිහිඳු පුරටවක කියන වචනේ ඉස්මතුල. ඩොගස්වාමන් වහන්සේ මිහින්දු පුර අටවක දවසීම කුල්ල දරුවන් පැවිදි කලා මහින්ද කියන නමේ. ලංකාවේ මිනිස්සු මිහින්දුු මහරතන් වන්සසිට ගරහන යුගයක්කාව මීට අවරුද්ධගේපයකට කලේ. එවුත්තමයාට කෘථගුණ සලකන්න ඕන කියල තනයෙන් හිතලා ඩොගස්වාමීන් වහන්සේ මිහිදු මහරතන් වහන්සේ වි්‍යහාරයක් පොල් ගාවල හෙදවා ලොකස්වාවන් වහන්සේ හදපු සම්බුද්ධ රාජ මාධගාවට අඩියතියන්න ව ඉස්සල්ලා මේදුු මාරාතන් වහන්සට වැඳලා අදටත්තෙමයි. ඊළඟට අපි නායකස්වීන්හන්ි පොල් පපිති මෝකලාන නායක හාමුදුරුව මැදියත් විච්ච නිසා ඒවාගේම සත්පුරුස නායක හාමුදුරනමක් මේ මිහින් තලා වැඩින්න නිසා ආයෙත් ඊළඟ මිහින්තු පුරාටෝක දවසේ මේ මුලු මෙහින් තලාවම. අවුරුදු සියගානකට පස්සේ අවුරුදු දහසකට කිට්ටුයි. සුදෝ සුදු අතින් ගැවසුන. සුදී ජනයන්ගේ සත්පුරුසු මිනිසුන්ගේ සාදුහඬ මේ මෙහින් තලාවේ ගිගන්තුන්නා. ඊළඟ පුරාන්ටවක දවසේ. ගරාවැටී තිබෙන මදුු මහරතන්න්සකි සෑය. ගරා වැටිල්ලා සේස විතුරු වෙලා තිබෙන සිංහලයාගේ සිංහලකම වගේ. පෙනුනේ කෘතගුණ ගරා වැටිල වගේ පෙනුුණේ ආදි ගුරුදේයෝත්තමයන් වහන්සේ අමතක වෙලා වගේ පෙනුුණේ. ඒ මිහිඳු වහන්සෑය හදන්ද මුල්ගස්දි බ්බා. ගොඩාවක් අපි ආස කලා අදවාගේ පුරාටවක දවසක ඒ සෑහි කොත බුදුරැස් විහිදෙන. අරහත් රැස්විහි දෙන සෑයක් විදිට බලන්ඩ එනමු අනිත්‍යය ස්වභාවය බලන්ද මිනිස්සු කෝටම ගෙවල් වලට වෙලා ඉන්න ලෙඩක් හැදනා. හෙටයිඉවරවේ හෙටඉවරවේ කියන මිනිස්සුන්ගේ සිතිවිල්ල අනි්‍ය වෙලාගයා. අද මේවාගේ පුරාන්ටුවක දවසක ආයත් අපී සේල්ල සෑය ඉදිරිපිට ඇවිල්ල මේඳුමාර තරන්වහන්සේ වදාළ අනිත්්‍යේ කියන බණපද්දේ අද මේ විදිට සිහි කරනවා. ඒ නිසා මේ ඔක්කෝම දිහා බලනකොට පඟඳන මෙහෙම එකත්තේ න පුළුවන් දරන් ගොඩ නගන්න අලුත් අලුත් දේවල් හදන්න පුළුවන් පුළුවන් ලොකු ලොකු දවල් කරන්න හැබැයිවා අනිත්‍ය වෙනවා කියල හිතන්න අපිට මේ රැකවල් දාලවන් අනිත්‍ය කියන එක නං වහඩ බෑ. මේ ඔක්කොම අනිත්‍යයලය. ඊළඟ පුරාටවකට එන්නේ මෙට මේවාගේ දවසක් කොයිවාගේ දවසදද අනිත්‍ය උද්දවසක්. අපි හිත පුණැඇති දවසක්. ඊළඟ පුරාහ්ටවක අයිති අපිට නෙවේ කැලැන්ද්‍රයටත් නෙවේ අනිත්‍යයට. ඔබ අයිති ඊළඟ පුරාටවකට ඔබ ඉන්ඩක් පුළුවන් නැතිෙන්න්නපුලො. ඒ නිසා අපි දන්නඇති සබ්බේ සංකාරා අනිච්චාති යදා පන්ඥායි පස්සති. යංකිසි කෙනෙක් සිිල් සංස්ක අරධර්මියෝ අනිති අනිත්‍යයකිල්ල ප්‍රඥ්ඥාවෙන් දකින වනම් ඒකමයි විසුද්ධ මාර්ගය ඒකමයි ආර්යස්ටාංක මාර්ගයට පමුණුවන එයාගේ දැක්ම එ නිසා ජීවිතය කවදාහරි කොතනගහරි අනිත්්‍යය කියන එක ඇත්තටම හිතන්න බොරුවටනෙවේ කියන නිසා නෙවේ ඇත්තටම හිතන්න. ඔබගේ දෙමව්පිය නැතිවේද්දී අනිත්්‍යය කිය හිතන්න බාදරය කරනය වෙනස් වෙද්දී අනිත්‍යය කල හිතන්න හිතන දේවල් නොලබෙද්දී අනිත්‍යයේ කළෙහිතන්න කිරිපෝ පෝඩක්කේ තුරුල් කරගින්ටපු දරුවෝ වෙනස්ශ්‍රීද්දී අම්ම ඉතාහත්ත ට අතපයිවසදදිී අනිත්‍යයේ කෙළෙහිතන්න දරුව ඇද රටවදට ගිහිල්ලා අම්ම ඉතාන්තයි රූප පෙට්ටි ඉතිරිහිතනි වෙනකොට අනිත්‍යයේ කළෙහිතන්න නොසිත වූ මොහොතක මහපානක වැටිලලා මැරෙන්ඩෝඩන් අනිත්‍යයි කෙළහිතන්න ඩ ඇඳක බට ගහලා මැරෙන වෙලාවේ අවසාන හුස්ම පොද හිර වෙලා යද්දී අනිත්්‍යේ කලහිතන්න. මී සියල්ලු මානිත්‍යයි. බුදුරජාන් වන්සේ වදාහලදී කාන්ත සත්‍යයයි එකකාන්ත සත්‍යයයි සියලු දීවල් වෙනස් වෙෙළ යනවා. මම මගේ මගේආත්මය කියලගන්න දෙයන්නේ ඒක තමයි සැබැහැදරමේ එ තමයි යථාර්ථය එක් තමයි සත්‍යය ධර්මය කෙනෙක් නෙවනට පමුණුවන දරමින්. මගේ මහිදුු මහරහතන් වහන්සේ පිරණුවම් පවාදාලා දැන්නට වසර දෙදස් දෙස අසුව එකයි හැබැයි ඔයා නිත්‍ය අවබෝධ කලේ නැත්තං ඉදිරියට යන්ට තියන අවුරුදුගාන ගණන් කරන්න බෑ. ඉදිරියට සංසාරය යන්ට තියන ජීවිත ගාන ගනන් කරන්න බෑ ඉදිරියට යන්ඩ තියෙන කල්ප ගාන ගනන් කරන්න බෑ ඔයා නිත්‍ය අවබෝධ කළී නැත්තා. එසම ගණන් කරන ජීවිතයත් නැතිවෙනනම් කොයි තර හොඳද. ඒ නිසා අදානු බුදුමිහිදු ආරාත්තන් වහන්සේ පිරෙනවම් පාප දවසේ මේ පුරාටක දවසේ මේ පරිසරයේම නිහැඬ වෙලා. මොකක්දූ අහගන සිටින වෙලාවෙයි. ඇත්තරම මොනවාමතක වුණක් කමන්න. අනිත්්‍යේ කියනෙක ඔබට මතක සිටියවා. අනුබුදු මෙහිදු වහරහතන් වහන්සේ අනිත්‍යයි කෙන යථහාර්ථ ධර්මය දරාගෙන මේමිහි මඩල්ලේ සිරිපා තැබුවේ. සත්‍යයයි. අර වේන සුදුවන් කොත වෘරණ රූම දහත්තුන් වහන්සේ. සකීතය ඒ සත්‍යයේ බුදුරජාණන් වහන්සේ ලෝකට වදාලේ අනිත්්‍යේ කියලා අද මේ උපහාර පූජාවේ පිම් බලින් අපිට ඒ කාන්තෙන් අනිත්‍යූදය අනිත්තිවසින් අවබෝධ කරගණඩම වාසනාව ලැබේවා ඒ අනිත්්‍ය ධර්මය කතාකරපු ඒ දහන් කතාව මගේ මෙහිඳු මහාරහතන් වහන්සේගේ පිරිනිවම් මං්චකයට ශ්‍රී දේහයට තබන විකසිත නෙළුමක්සේ කුසුමක්සේ පූජාවේවා සාධ සාතු සාදු මේ ලක් දෙරන සූපත් කළ අපගේ ආදිි ගුරු දේවෝත්තම අනුබුදු මහිදුු මාරහතන් වහන්සේට නමස්කාරවේවා සාධ සා මෙවැනි වටිනා ධර්මදේශනානරමීමට, ත්‍රතා YouTube ජැනලේ සස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.